Hi friends, ඔනදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ ලස්සන ෆොටෝස් දාලා animated photo cube එකක් Adobe After Effects සහ Adobe Photoshop use කරලා කොහොමද හදන්නේ කියලා කියලා දෙන්න. හරි, අපි දැන් බලමු මේක කොහොමද පටන් ගන්න කියලා. මුලින්ම ඕගොල්ලන්ගේ ෆොටෝ කලෙක්ෂන් එකේ ඕගොල්ලෝ සිලෙක්ට් කරපු ලස්සන ෆොටෝස් හයක් ඔයගොල්ලෝ ෆොටෝෂොප් වලට ගෙනියලා ඒක එඩිට් කරගන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නනම් ඒක කොහොමද කරන්න කියලා. මේව ෆොටෝෂොප් වල ඔයගොල්ලෝ සිලෙක්ට් කරගත්ත ෆොටෝස් එකම සයිස් එකකට ෆොටෝස් හයක් අපිට ඕනේ නේ. මොකද කියුබ් එකකට සයිඩ්ස් හයක් තියෙන හින්දා අපි මේ වෙලේට ෆොටෝස් හයක් තෝරගන්නවා. මම ඔයගලන්ට එක ෆොටෝ එකක් කොහොමද එඩිට් කරන්න කියලා පෙන්නන්නම්. ඔබල මේ වගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරලා රූල් එක ඔයගොල්ලෝ දන්නවා කන්ට්‍රෝල් R ගහුවම ෆොටෝෂොප් වල රූල් එක එනවා. රූල් එක උඩ ඔයගොල්ලෝ රයිට් ක්ලික් කරාම මෙතන තියෙනවා රූලර් ඔප්ෂන්ස් ටික. ඒක ඔයගොල්ලෝ පික්සල්ස් දෙන්න. පික්සල්ස් වලින් දීලා ඔයගොල්ලෝ මේ ෆොටෝ එකේ ක්‍රොප් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට ක්‍රොප් ටූල් එක ගත්තාම ඔයගොල්ලන්ට මෙතන ක්‍රොප් ටූල් එකේ ඔප්ෂන්ස් ටික පේනවා. මෙන්න මෙතන මේ ඩ්‍රොප් ඩවුන් එකෙන් ගියාම ඔයගොල්ලන්ට තියෙනවා මෙතන width එකයි height එකයි resolution එකයි තියෙන option එක. ඒක select කරාම ඕගොල්ලෝ මෙතන දෙන්න ඕනි 500 pixel ගාණි දෙන්න ඕනි මේ තුනටම. මෙන්න විතර 500 pixels ගාණි දුන්නා දීලා මුන්නම් ඕගොල්ලන්ට පේනවා මෙතන photo එක crop වෙන්න ඕනි area එක පෙන්නනවා. මොකද ඒක proportionately තමයි වෙනස් වෙන්නේ. අපේ photos 6ම මෙන්න මේ විදියට crop කරගෙන save කරගන්න ඕනි. හරි, මම දැන් ඕගොල්ලන්ට ඉතුරු ෆොටෝස් ටිකත් ඒ විදිහටම crop කරගෙන save කරගන්න ඕනේ. මම ඔයගලන්ට දැන් ටික ෆොටෝ එකයි පෙන්නන්නේ. අපි දැන් බලමු මේ ෆොටෝස් ටික use කරලා කොහොමද After Effects එකේ අපේ වැඩේ කරන්න කියලා. After Effects software එකේ අපිට මුලින්ම අපිට composition එකක් ගන්න වෙනවා. ඒකට අපිට project panel එකේ මේ විදිහට right click කරලා new composition යන්න ඕනේ. මෙතන තියෙනවා මේගොල්ලෝ presets දීලා තියෙනවා. සෙට් එකක්ම දීලා තියෙනවා. මම මේකෙන් දැනට සිලෙක්ට් කරනවා HDTV කියන එක. ඒකේ width එකයි height එකයි 1920යි 1080යි විදිහට තියෙනවා. frame rate එක 24 තියෙනවා. මෙතන duration එක මම තප්පර 15කට අරගෙන background color එක black විදිහට මම දැනට අරගෙන okay කරනවා. ඔයගලන්ට පේනවා දැන් මෙතන composition window එකේ මෙන්න මේ විදිහට ඔයගලන්ට අලුත් කම්පොසිෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට මෙතන view එක ගන්න පුළුවන් මේ විදිහට transparent view එක හරි මේ විදිහට ඔයගලන්ට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මම දැන්ට black දාලා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනට photos ටික අපි edit කරගත්ත photos ටික මෙතනට import කරගන්න ඕනේ. ඒකට මගේ කලින් video එක ඔබ බැලුවා නම් ඒකේ මම ඔයගලන්ට import options තුනක් කියලා දෙනවා. මම දැනට මේ විදිහට මේකේ photos ටික import කරගන්නා. ප්‍රොජෙක්ට් පැනල් එකට ගිහිල්ලා ඒකේ රයිට් ක්ලික් කරලා මේ විදිහට දෙනවා මෙතන ඉම්පෝට්. අපි නෝමල් ඉමේජස් ඉම්පෝට් කරන්න ඕන නම් මෙතන ඉම්පෝට් ගිහිල්ලා මෙතනින් ෆයිල්ස් දෙන්න පුළුවන්. දැන් ඇත්තටම අපිට 3D ෆෝමැට් එකට හැදිච්ච කියුබ් එකක් හදන්න ඕනේ ඉන්න අපිට මේ විදිහට කරන්න බැරි වෙනවා. ඉතින් අපි මෙතන ඉම්පෝට් ගිහිල්ලා මෙතන දෙන්න ඕනි මෙන්න මෙතන තියෙනවා ප්ලේස් හෝල්ඩර් කියලා. ඔවා මෙන්න මේක ටික් කරන්න ඕනේ. ප්ලේස් හෝල්ඩර් ගියාම මෙන්න වගේ new ප්ලේස් හෝල්ඩර් කියලා ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේ ඔයා වාගේ බොක්ස් එකට එන්න සයිඩ්ස් ටික ටයිප් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු මේ ප්ලේස් හෝල්ඩර්ස් හයක් ගන්න ඕනේ අපි. දැන් පළවෙනි එකට වාට දාන්න පුළුවන් අප්, ඩවුන්, ලෙෆ්ට්, රයිට්, ෆ්‍රන්ට්, බෑක් ඒ වගේ දාලා නම් කරලා ගන්න පුළුවන්. මම ලේසියට දැන්න මං නම්බර්ස් දාගෙන යනවා. මේක 1 කියලා මම දානවා. මෙතන සයිස් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ width එක 500 pixel, height එක 500 pixel කියලා දෙන්න ඕනේ. එච්චරයි චේන්ජ් කරන්න දෙන්නේ මේක ඕකේ කරන්න. ඔයගොල්ලන්ට පේනවා මෙතන අපේ ප්‍රොජෙක්ට් පැනල් එකට මෙහෙම 1 කියලා ප්ලේස් හෝල්ඩර් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහටම තව පහක් ගන්න ඕනි ප්ලේස් හෝල්ඩර්. මම දෙක කියලා දෙනවා. අනිත් සෙටින්ග්ස් එක සේම් විදිහටම යනවා. ප්ලේස් හෝල්ඩර් 3 ප්ලේස් හෝල්ඩර් 4. ඇත්තට මේ විදිහට මම මේ ගන්නේ අපේ කියුබ් එකේ පැටි 6 තමයි මේ ගන්නේ. ප්ලේස් හෝල්ඩර් 5 Placeholder 6. දැන් අපිට ඕනි පැටි 6 අපි අරගෙන තියෙන්නේ අපේ ප්‍රොජෙක්ට් පැනල් එකට. දැන් අපි වැඩේ පටන් ගන්න නම් අපි ටයිම්ලයින් එකට මේ ගත්ත placeholders ටික ඇදලා දාගන්න ඕනි. මෙන්න මේ විදිහට 6ම සිලෙක්ට් කරලා මේ විදිහට ඇදලා දාගන්න.
ඉඳලා දාගත්තාම ඔයගලන්ට පේනවා කොම්පොසිෂන් වින්ඩෝ එකට මේ ඔක්කොම ඇවිල්ලා තින්නේ එකම පොසිෂන් එකෙන් තමයි ඇවිල්ලා තින්නේ හරි ඊළඟ අපිට කරන්න තියෙන්නේ ඔයගලන්ට පේනවා ටයිම් ලයින් එකේ බොටම් එකේ මෙහෙම තියෙනවා ටොගල් ස්විචස් මෝඩ්ස් කියලා මෙතන පොඩි ස්විච් එකක් අපිට ඒක ක්ලික් කරාම මෙතන ටයිම් ලයින් එක වෙනස් වෙනවා පේනවා ටයිම් ලයින් එකේ මෙන්න මෙතන පොඩි අයිකන්ස් ටිකක් තියෙන මෝඩ් එකට එන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඇත්තටම මේ මෝඩ් එකට චේන්ජ් කරගෙන මෙතන අපි මේ හැම ලේයර් එකක්ම අපි මෙතනින් 3D ලේයර් මෝඩ් එකකට මාරු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ මෙතන ඔයගලන්ට පේන පොඩි 3D box එකක icon එකක් තියෙනවා. ඒක තමයි 3D layer. අපි මේ හැම ලේයර් එකක් ඉස්සරහාම අපි ඒක 3D layer එකක් කරගන්න ඕනේ. 3D layer එකක් කරගන්න ඕනේ. අනිවාර්යයෙන් මේක 3D layer එකක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන timeline එක right click කරලා new camera එකක් add කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි camera එක select කරලා මෙතන අපි change කරන්න තියෙන එකම දේ තමයි මෙතන තියෙනවා presets කියලා. මේ තියෙන default camera එකේ මෙතන preset 24 mm කියන එක select කරලා okay කරන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ timeline එකට camera එක add වෙනවා. ඊට පස්සේ camera එක කොහොමද මේකට effect වෙන්නේ කියලා බලන්න මෙතන camera icon එකට ගිහිල්ලා එක click කරලා එහෙම නැත්නම් keyboard එකේ C අකුර press කරලා ඔගලන්ට පුළුවන් මේක මෙහෙම මවුස් එකේ ක්ලික් කරලා මූව් කරලා බලන්න කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේක 3D විදිහට ප්ලේ වෙන්නේ. දැන් මෙතන ලේයර්ස් 6ම තිබුණාට ඔගලන්ට එකක් වගේ පේන්නේ මෙතන ලේයර්ස් 6ම එකම පොසිෂන් එකේ තියෙන හින්දා. හරි. දැන් ඔගලන්ට මෙතන කියුබ් එක හදාගන්න පහසු ඇන්ගල් එකකට තියාගන්න මේ ඊළඟට කරන්න තියෙන්නේ පළවෙනි ලේයර් එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා මෙතන තියෙනවා pan behind tool එක. එහෙම නැත්නම් ඔයගලන්ට y අකුර press කරාම මේ pan behind tool එකට change වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මේකේ anchor point එක මේ පළවෙනි layer එකේ right side එකට ගෙනියලා, ඒ කියන්නේ right edge එකට ගෙනියලා මෙහෙම තියන්න ඕනේ. තියල ඉවරලා මේක අපිට මේකේ rotation එක click කරලා, ඒ කියන්නේ ඇත්තටම පළවෙනි layer එකට ගිහිල්ලා r press කරාම මෙතන අපිට පෙන්වනවා. මෙතන rotation එක y rotation එක select කරලා एक आप माइनस अनुवाक देना है माइनस इधर देना बोला हाँ ये लंग आप देवनी ले कर दी हिला आप हो वाई प्रेस कर ला एक अन्य टैंक बिहाइंड टूल लेकर दी हिला देवनी ले रखे लेफ्ट साइड देकर टा एंकर पॉइंट का सेट करना है जैसे आप मेतन अभी तो मैनुअल रोटेट करना मेतन रोटेशन टूल लेकर डब्ल्यू प्रेस कर ला मेतन वै एक्सिस से अभी तो शिफ्ट करते मूव करना पुलवा रोटेट करना पुलवा जैसे अभी तो बलाना पुलवा तो हम अभी कई लगी नहीं गया और दें इस तरह में पैती तू ना है डिलीवर आई दें इलंगट अभी बलम में के टॉप एंड बॉटम साइड्स लेको को हम अरेंज कर गाने गया दें मैं तुम मैंने ले एक टॉपिक ही ला ආපහු y අකුර press කරලා මේකෙ තියෙන anchor point එක අපි top එකට set කරනවා top එකට set කරලා මේකේ ආපහු rotation tool එක අරගෙන මේකේ y axis එකෙන් නෙමෙයි x axis එකෙන් අපි shift එකත් එක්ක මෙහෙම උඩට rotate කරගන්නවා ඒකත් හරියටම අංශ 90ට තමයි ඒක rotate වෙන්නේ මේ විදිහටම අපිට හතරවෙනි layer එකට ගිහිල්ලා y press කරලා මේකේ anchor point එක bottom එකට set කරලා ආපහු rotation tool එක අරගෙන x axis එකෙන් අපි මේ වගේ බොටම් එකට අංශ 90ක් රොටේට් කරනවා. හරි. දැන් අපි කැමරා මෝඩ් එකෙන් අපි බලමු මේ රොටේට් කරලා බලමු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම පැති පහක්ම ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඇත්තටම ෆ්‍රන්ට් එක තමයි අපිට ගන්න තියෙන්නේ. අපි දැන් ඊළඟට ඉදිරියලා තියෙන්නේ 5යි 6යි ලේයර්ස් දෙක. ඇත්තටම අපි 5 වෙනි ලේයර් එක විතරක් චේන්ජ් කළොත් ඇති මොකද 6 වෙනි ලේයර් එක අපි තිබිච්ච සේම් පොසිෂන් එකේ තියෙන හින්දා. අපි 5 වෙනි ලේයර් එක සිලෙක්ට් කරලා මෙතන Z axis එක දිගේ ඉස්සරහට අරගෙන ඇවිල්ලා අපිට තියන්න පුළුවන්. එහෙම අපිට manual set කරන්නත් පුළුවන්. ඒක ඉතින් පොඩ්ඩක් gaps තියෙන්න පුළුවන්. ඒකින්ද අපිට layer එක select කරලා position එක ගන්න ඕනේ. position එක කියන්නේ ඇත්තටම B අකුර press කරාම එනවා. එතන අපිට අපි මේ size එක අපි pixel වලින් ගත්තේ 500 ඉඳලා -500 දෙනවා. හරියටම අපේ අපිට ඕනේ කරන position එකට ඇවිල්ලා මේක නවතිනවා. හරි. අපි දැන් අපිට ඕනේ කරන cube එක හදලා ඉවරයි. දැන් ඇත්තටම මේකට අපි මම කලින් වීඩියෝ එකක් ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේක අපි බේසික් කියුබ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ මේකට කලර්ස් දාලා ඒ විදිහට. ඇත්තටම මේකේ විශේෂත්වය තියෙන්නේ අපි මේකේ මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ
කොහොමද ඔයගොල්ලන්ගේ ලස්සන ෆොටෝස් දාලා මේ කියුබ් එක ෆිල් කරගන්න කියලා. හරි. දැන් අපි ඊළඟට කරන්න තියෙන්නේ අපි දැන් මේ මේ ලේයර්ස් 6ට අපි මේකට අපේ Photoshop වල එඩිට් කරගත්ත ෆොටෝස් ටික අපි මේකට දැන් ගෙනල්ලා දාන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙතන ප්‍රොජෙක්ට් පැනල් එකේ තියෙන ප්ලේස් හෝල්ඩර් එක එක සිලෙක්ට් කරලා මම ඔයගලන්ට කරන්න දීපෙන්නේ නම් මේක පළවෙනි එක සිලෙක්ට් කරලා මේක රයිට් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන ප්ලේස් ෆුටේජ් කියලා. එතනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ෆයිල් කියලා. ඒක සිලෙක්ට් කරන්න තියෙනවා. ෆයිල් එකට ගියාම ඕගොල්ලන්ගේ Photoshop ඕගොල්ලෝ එඩිට් කරපු ෆයිල් එක සේව් කරපු ප්ලේස් එකට ගිහිල්ලා ඔගොල්ලෝ එක එහෙම නැත්නම් අප් ඩවුන් මොකක් හරි ඔයගොල්ලෝ දීපු සයිඩ් ඒ ඔයගොල්ලෝ සේව් කරපු විදිහට මේක දෙන්න. මම මේකේ දැන් මගේ ෆොටෝස් ටික දෙන්නම්. මේක සිලෙක්ට් කරලා ඕකේ කරන්න. හරි. මේ විදිහට ඉතුරු ලේයර්ස් පහටත් ඔයගොල්ලෝ කරගන්න ඕනි. මේ විදිහට ගිහිල්ලා ඔයගොල්ලෝ මේක ඇත්තටම උඩට මේක එන්න ඕනි යටට මේක එන්න ඕනි කියලා හරියටම ෆොටෝ එකක් සිලෙක්ට් කරලා තේරුමක් නැහැ. මොකද මේක බොක්ස් එක ඇත්තටම රොටේට් වෙනවා. ඒකින්ද ඉතින් පැත්තක් ඇත්තටම ෆයිනලි ඉතුරු වෙන්නේ නැහැ. මොකද හැම පැත්තම කැරකෙනවා මේකේ. හරි. දැන් මම මේ මේකට අපේ ෆොටෝස් ටික ඔක්කොම ඇඩ් කරලා ඉවරයි. දැන් අපි බලමු මේක ඉතුරු ටික කොහොමද කරන්න කියලා. දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේකේ අපි ඇඩ් කරපු කැමරා එක සිලෙක්ට් කරලා, ඒ කියන්නේ අපේ ටයිම්ලයින් එකේ තියෙන කැමරා එක ලේයර් එක සිලෙක්ට් කරලා අපි ඒක ඩිලීට් කරන්න ඕනේ. ලේයර්ස් ඉතුරු 6ම සිලෙක්ට් කරලා අපි මේකේ ප්‍රී කොම්ප් එකක් හදා ගන්න ඕනේ. මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මගේ කලින් වීඩියෝ එකේ මම ඔක්කොම පැහැදිලි කරලා කියලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඕනනම් බලන්න එක ගිහිල්ලා. මේක මේක අපේ ලේයර්ස් පහම සිලෙක්ට් කරලා මේක රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා ප්‍රී කොම්පෝස් කියලා. ඒක ක්ලික් කරන්න. මම දැනට දෙනවා මේකේ කියුබ් 1 කියලා මේක නේම් කරගන්නවා. නේම් කරගෙන ඕකේ කරනවා. ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකත් ඒ අපේ ප්‍රී කොම්ප් එකත් මෙන්න මෙතන 3D මෝඩ් එකට හරව ගන්න ඕනේ. ඒ කියන්නේ 3D ලේ එකක් කරගන්න ඕනේ. කරගෙන මතක ඇත ඔයගලන්ට ඒ බාර් එකේම උඩ ඉස්සරහා තියෙනවා මෙතන පොඩි ස්ටාර් එකක අයිකන් එකක්. එතන තියෙන බොක්ස් එකත් ටික් කරගන්න ඕනේ. හරි. දැන් ඔයගලන්ට පේනවා එතන ඒක ටික් කරාම අපේ ලේයර්ස් ටික ඔයගලන්ගේ කොම්පොසිෂන් වින්ඩෝ එකේ වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට. දැන් ඇත්තටම අපිට මේක පැටි ටික බලන්න කැමරා මෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ. අපි normal rotation tool එක අරගෙන ඔයගලන්ට පුළුවන් මේක කොහොමද ඇඩ් වෙලා තියෙන්නේ කියලා බලාගන්න. දැන් ඔයගලන්ට වෙන ලස්සනට අපි දාපු ෆොටෝස් ටික හරිම ලස්සනට අපේ කියුබ් එකට ඇඩ් වෙලා තියෙනවා. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේකට කොහොමද හරි බේසික් animation එකක් දෙන්නේ කියලා. ඒකට කලින් මම ඔයගලන්ට මේකට මේක අපිට ලස්සනට පේන්න අපි මේකට background color එකක් දාමු. ඒකට කරන්න තියෙන්නේ මෙතනින් අපේ timeline එකේ right click කරලා new ගිහිල්ලා අපිට solid එකක් දෙන්න පුළුවන්. මම මේකේ තියෙන blue color එකක් අරගෙන දාන්න. ඒක ඇත්තටම අපේ මේ layers වල උඩට මෙන්නේ. එතකොට අපේ පල්ලෙහා තියෙන cube එක පේන්නේ නැහැ. අපි මෙතන ඇදලා පල්ලෙහාට දාගන්න ඕනේ. දාගෙන මේකට ඇත්තටම අපිට දෙන්න පුළුවන් මම ඔයගලන්ට පෙන්නනම් මෙතන menu bar එකේ තියෙන මෙතන effects වලට ගිහිල්ලා මෙතන තියෙනවා generate ගිහිල්ලා මෙතන තියෙනවා gradient ramp. මම දැනට ඒ effect එක දාන්නම් මේකට. හරි. ඒක gradient ramp select කරගුවාම ඔයගලන්ට පේනවා අපි select කරපු solid color layers ටික වෙනස් වුණා. මෙතන අපිට කැමති color එකක් දෙන්න පුළුවන්. මම දැන් මේකට blue color background එකක් දෙනවා. ඔයගලන්ට මේක කැමති විදිහට කැමති background එකක් දාගන්න පුළුවන්. කැමති gradient එකක් කැමති animation එකක් කැමති එකක් ඔයගලන්ට select කරගන්න පුළුවන්. හරි. මම දැනට මේ විදිහට අදලා okay කරනවා. හරි මේ විදිහට තින්නේ. දැන් අපි බලමු මේකට කොහොමද animation එකක් දෙන්නේ කියලා. අපි දැන් මෙතන අපි pre-comp එක අපි select කරලා අපි ඒකේ R අකුරු press කරනවා. ඒ කියන්නේ rotation. R අකුරු press කරලා අපි මේක අපේ timeline එකේ මෙතන 0 point එකට ගෙනල්ලා මෙතන අපි x y z කියන තුනේම මෙතන තියෙන stop watch එක click කරාම මෙතන 0 point එකට අපිට key frames තුනක් add වෙනවා. ඊට පස්සේ අපි ඇත්තටම ඊළඟට අපි ගත්තේ මෙතන තප්පර 15ට අපි තප්පර 15ට ගිහිල්ලා මෙතනින් අපි x rotation එකේ මේ මුලින්ම තියෙන 0 එක 1 කරනවා. ඒ කියන්නේ එක රවුමක් කරකෙන්න ඕනේ මෙතන 0 point එකේ ඉන්න තප්පර 15ක් යනකොට x axis එකේ එක රවුමක් කරකෙන්න ඕනේ. ඒ විදිහට දෙනවා. y එකේ එක රවුමක් කරකෙන්න කියලා දෙනවා. z එකේ එක රවුමක් කරකෙන්න කියලා දෙනවා. හරි. දැන් අපේ animation එක අපි set කරලා ඉවරයි. අපි බලමු මේක කොහොමද animate වෙන්නේ කියලා. ඔය ඇත්තම මෙන්න මෙහෙම තමයි ඔයගලගේ ලස්සන ෆොටෝස් දාලා animated photo tube එකක් Adobe Architects සහ Photoshop use කරලා හදාගන්න. මම හිතන ඔයගලන්ට පොඩි හරි අයිඩියා එකක් එන්නේ නැති කියලා මගේ වීඩියෝ එක බලලා. මේ වීඩියෝ එක ඔයගලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරන්න. Thank you.